දැන් මං කියවන 60යි කියලා වන්ට දැන් එච්චර පේන්නේ නැහැනේ. පේන්නේ නැහැ. දැන් ඕමා එක පාරක් අහලා පොඩි දියණියක් නැගිටලා කිව්වා අංකල් 70ක් විතර පේනවා. ඉතින් මේ අවුරුදු 40ක් ඔය 60න් දේශපාලනය කරා එකම පක්ෂය. 40න් 30ක් විතර අඟල් වලයි තමයි වැඩ. ඉතින් මගේ ආසනේ නැගෙනේද? නැගෙනලා ආසනේ මම හැමදාම ගිහිල්ලා තියෙනවා. කොච්චර ගියත් මෙච්චර කාන්තාවෝ ඉන්නවා කියලා දැන් කියාද මේ. පෙට්‍රල් සහ ඩීසල් වලින් 25% වැඩි දුරක්, එන්ජිමෙන් 20% වැඩි ජවයක්, එම්සෝල් දැන් දිවයින පුරා. ඉතින් අධ්‍යාපනය ගැන පොරොන්දුවක් දෙන්නේ. මාරිමාවේ ආණ්ඩුවක අධ්‍යාපනය ගැන පොරොන්දුවක් දෙන්නේ. මගේ අම්මා එල්පිඩි එන්නදා මගේ ඉස්කෝලේ ගියේ. මෙහෙ එහා පැත්තේ මාතලන්තර පොඩක් එහා අපේ ගෙදර ළමයි 6යි. මේ දන්න ඉන්නවා මෙහා පැත්තේ ඉන්නේ 6යි. මට වැඩිපල් අක්කල දෙන්න. ඊළඟට මම මට බාල නංගිලා ගෙදර හිටියා තව ආච්චි. මේ ටික ඔක්කොම ගෑනු මං විතරෙන් පිරුනේ. ගෑනු ගොඩක් මැද්දේ හැදුනේ. දැනුත් ඉන්නේ ගෑනු ගොඩක් මැද්දේ. සංස්කෘතික කතාවක් තමයි. ඉතින් මං කියන්න ගියේ මගේ අම්මා තමයි අපේ පවුලේම අයිති කියන්නේ තාත්තා නෙමෙයි. ළමයි 6 දෙනෙකුට උගන්වනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ලේසි වැඩක් නෙමෙයි. ඉතින් මගේ අක්කා දැන් ඉන්නේ පොරැල්ලේ ඇක්වයිඩ සිටි ඇග්‍රිකල්චර්. එයා ලොකා. එයාත් උගන්වනවා. ඊළඟ අක්කා ඉන්නේ බත්තරමුල්ල පාලන්තුරල. හරිද? එයා ගුරුවරිය. ගැහැණු ගැන කියන්නේ නැහැ. සාන්තයක් නෙවෙයි. මට බාලනංගි ඉන්නවා මේ මාළුවරේ. නර්ස්. එයාගේ නම සරල. දන්නා ඉන්නවද? එයා සරල නෑ වුණාට. ඊළඟට දැන් ඉන්නේ මෙතනට මේ චුට්ටක් එහා මේ ටවුන් එක. එයාත් අනුරාධපුර හොස්පිටල් එකේ නර්ස්. බාලව නම් ඉන්නේ කොළඹ. එයා දැන් කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරයා. මම ඉන්නේ ජේපී. ඔන්න 6 දෙනා ගැන පොඩ්ඩක් කියවා. ඉතින් අපේ අම්මා 6 දෙනෙකුට ඉගෙනනවා. මම කියන්න යන්නේ මගේ යාළුවෙක් ඉන්නවා. යාළුව ගොඩක් ඉන්නවා. මම දැන් ඉන්නේ නුවර රජරට මැණි කියලා නෙමෙයි දැන් හම්බෙන්නේ නුවර මැණි කියලා. හරි. ආයිබියා හලේ පැත්තටනේ. මේ එයා නීති එයාගේ නම ක්‍රිෂාන්ත එල්පීඩී. දැන් මේ අපිත් එක පක්ෂ වැඩ කරා. මං ගියාට පස්සේ ළඟදී අල්ලගත්තේ. එයාගේ නෝනා රස්සාවක් කරනවා. මං ඇහුවා දුවලා දෙන්නෙක් ඉන්නවා.
දෙන්නම උසස් පෙළේ කරන්නේ. කීද කීයක් විතර මාසෙකට වියදම් වෙනවා කියලා. දරුවෝ දෙන්නට උගන්න. රුපියල් 45,000ක් යනවා කොහොම මාසෙකට. ඒ කියන්නේ ඉස්කෝලේ කටයුතු වලින් බාහිරව උගන්න. රසන් දෙකක් කරලත් ගෙදර කටයුතුයි දරුවන්ගේ කටයුතුයි ළමයි දෙන්නේ කියලා ඒත් කරන්නේ අමාරුයි. දැන් ඕගොල්ලෝ මෙහෙම පිළිගන්නවද? ඕගොල්ලන්ගේ පර්ස් එකේ තියෙන මුදල් ප්‍රමාණය මත ගෙදර පර්ස් එකට ලැබෙන මුදල් ප්‍රමාණය මත නේද තමන්ගේ දරුවන්ට උගන්වන ප්‍රමාණය තීරණය කරන්න වෙලා තියෙන්නේ. එහෙම නැති කවුරුන් ඉන්නවද? පර්සගේ තියෙන මුදල් ප්‍රමාණය මත නේද දැන් දරුවන්ට උගන්වන ප්‍රමාණය තීරණය කරන්න වෙලා තියෙන්නේ. 21 වෙනිදා මාලිමාවට කදිර ගහන්න පර්සගේ තියෙන මුදල් ප්‍රමාණය කීයද කියන එක නොසලකා ඔයගොල්ලන්ගේ හැම දරුවෙකුටම ඉහළම අධ්‍යාපනයක් ලබන්න මාලිමාවේ ආණ්ඩුවකින් ඉඩ හදලා දෙනවා. ඒ මදිද මාලිමාවට ඡන්දෙ දෙන්න. ඇදිනේ එනවා අපි රැසින් ඉවර කරමු. ගිහින් කියන්න ඔක්කොටම යාළුවන්ට මිත්‍රයන්ට ඥාතීන්ට අසල්වැසියන්ට මාලිමාවේ පාලනයකින් සියලුම දරුවන්ට කිසිම අඩුවක් නැතුව අධ්‍යාපනය ලබා දීමේ වැඩපිළිවෙල තමයි ප්‍රමුඛතම වැඩපිළිවෙල බවට පත් වෙලා තියෙන්නේ. මොකද ඒකේ වටිනාකම අපි දන්නවා. ඒ නිසා හරි දැන් පොඩි මූලික කාරණා කිහිපයක් කියන්න තියෙනවා. ඕනම රටක් එහෙම නැත්නම් ඕනම රටක මට්ටම මොකක්ද කියලා බලාගන්න මිනුම් දඩු 4ක් තියෙනවා. ඒ 4 හොඳයි නම් ඒ රට හොඳයි. ඒ 4 හොඳ නැත්නම් ඒ රට නරකයි. ඔය ලෝකේ රටවල් හොඳයි කියලා කියන්නේ ඒ 4 90. නරකයි කියලා කියන්නේ ඒ 4 90. 1 දේශපාලනය. 1 දේශපාලනය. සමහරු කියනවා අහවල් රටි ඇමතිවරු අගමැතිවරු මේ බස්සේ ගියන කෝච්චිය යන සුභවාකට මල්ලාට යනගෙන යන එහෙම දේශපාලනේ හොඳ අපේ රටේ ඌචියන්නේ බවට දැන් ඔය එක දේශපාලන 2 ආර්ථිකය 2 ආර්ථිකය ආර්ථිකය ගැන අපි මොකුත් අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. නිල වශයෙන් අපි බංකොලොත් රාජ්‍යක කියලා ප්‍රකාශ කළා. ඒ නිසා අන්තිම ආර්ථිකය ගැන මොකක්වත් කියන්න එපා. හිතන්න අවශ්‍ය නෑ. අපි පැහැදිලි කරන්න ඕනේ නෑ. හැබැයි අවුරුදු 60ක් වෙනකොට මම හිතන් හිටියා, දැන් අපි අක්කත් කිව්වා සින්දුව කියන්න කලින් අපි පොඩි කාලේ ඉස්කෝලේ යනකොට අර කිව්වා තමයි අපි දියුණු වෙමින් පවතින රාජ්‍ය. මට මතක ඒ වගේ වචන. ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටක ඉස්කෝලේ. ඉතින් අපිට පොඩි හිත්තරට අපේ පොඩි හිත්තරට දැනෙච්ච දේ තමයි අපිට 60ක් විතර වෙනකොට මේක දියුණු රාජ්‍යයක් බවට
අවුරුදු 60ක් වෙනකොට අහන්න ලැබුණේ මොකද්ද? මේක බංගලොත් රාජ්‍යයක් කියලා. ඉතින් ආර්ථිකය ඔන්න දෙක ආර්ථිකය. තුන සමාජය. සමාජ විද්‍යාඥයෙක් ඉන්න තැනක සමාජය ගැන වැඩි කියන්න යන්නත් ඕනේ නැහැ. ඔයගොල්ලෝ අද මේ වැඩේට එනකොට පිටිපස්සේ දොර හරි ඉස්සරහ දොර හරි ලොක් කරලා එන්න බැරි වුණා කියලා මතක් වුණා නම් මොකද කරන්නේ? මොකද කරන්නේ? ආපහු යනවා අද මෙතන නැහැ. ඇයි? ආපහු යනකොට එනකොට තිබ්බ දේ නෙමෙයි තියෙන්න පුළුවන්කම තියෙන්නේ වෙනත් දෙයක්. එහෙම නේද? ඒ කියන්නේ අපේ සමාජයේ හැටි. අපේ සමාජයේ වෙන එකක් ගමු. සමාජ මනිනවලු ඒ සමාජයේ කාන්තාවන්ට සලකන විදියාලු. අරද? ඒ සමාජය කාන්තාවන්ට සලකන විදිය අනුව ඒ සමාජෙ මට්ටම මනින්න පුළුවන්. අපේ කොහමද? අමුතු කියන අවශ්‍ය නැහැ.